මේ බොයින් 787 ඩ්‍රීම්ලයිනර් යානය විශාල මගී ගුවන් යානයක්. අහසේ වඩාත් ඉන්ධන කාර්යක්ෂම හා සුවපහසු ගුවන් යානයක් බවට පත් කරන නව අංග ගණනාවක් එහි තිබෙනවා. දෙදහස් නවේදී හඳුන්වා දුන් දින සිට මේ දක්වා කිසිදු ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානා කඩාවැටීමක් හෝ බරපතල අනතුරකට සම්බන්ධ වීමක් වාර්තා වන්නේ නැහැ. මෙම යානාවේ ගමන් කරන මගීන්ගේ තේත්තුව වියලි ඇස් සහ හිසරදය වැනි අසහනකාරී තත්ත්වයන් අඩු කරනු ඇති බව බොයිං සමාගම පවසනවා. තාක්ෂණයේ දියුණුවත් සමගම මගී ප්‍රවාහනය සඳහා එයාබස් සමාගම විසින්ද මගීන්ගේ සුවපහසුව සලසමින් මෙවැනි විශාල ගුවන් යානා නිපදවීම දැන් ආරම්භ කර තිබෙනවා. යානාවක් ගුවන්ගත කිරීම සඳහා විවිධ වර්ගයේ එන්ජින් නිර්මාණය වුණා. මේ පිළිබඳව විමසීමට අප ඇමරිකා එක්සත් ජනපදයේ බොයිං සමාගමේ සේවයේ නියුතු ගුවන් තාක්ෂණික ඉංජිනේරු චන්දිම මොනින්ද්‍රදාස මහතා සම්බන්ධ කරගත්තා. එන්ජින් ජාති කීපයක් තියෙනවා. පිස්ටන් එන්ජින් තියෙනවා, ටර්බන් එන්ජින් තියෙනවා. පිස්ටන් එන්ජින් කියන එක අපේ වාහනවලත් තියෙනවා. ඊට හා සමානයි 1910 කාලේ ඉඳලම පිස්ටන් එන්ජින් ආවේ 50 ගණන් වෙනකන්. ඊට පස්සේ ටර්බන් එන්ජින් එක හුඟක් ජනප්‍රිය වුණා. ටර්බෝ ප්‍රොප්, ටර්බෝ ජෙට්, ටර්බෝ ෆෑන් ඒක ජාති තුනකට එක බෙදලා තියෙනවා. ස්ථාවර පියාපත් සහිත ගුවන් යානය විල්බර් සහ ඕවිල් රයිට් විසින් සොයා ගැනීමෙන් පසුව පළමු සහ දෙවන ලෝක යුද්ධ නිමාවත් සමගම ගුවන් යානා තාක්ෂණය අති ප්‍රබල මට්ටමකට දියුණු වුණා. ගුවන් යානයක් යනු වාතයේ සහය ලබා ගැනීම පියාසර කළ හැකි වාහනය. ගුවන් යානාවක් ඉහළ නැංවීම සඳහා භාවිතා කරන ක්‍රම දෙකක් තිබෙනවා. එන්ජිමේ බලය සමග ඉදිරියට ඇදී යන ගුවන් යානය පියාපත් මගින් ඉහළට එසවේ. මෙය එරෝ ඩයිනමික් ලිෆ්ට් ලෙස හඳුන්වනවා. එන්ජිමේ බලයත් සමග තිරස් අතට එසවීම අනික් ක්‍රමයක්. මෙය හඳුන්වන්නේ පවර්ඩ් ලිෆ්ට් ලෙසයි. සාමාන්‍ය ගුවන් යානා, හෙලිකොප්ටර්, ජෙට්, රොකට්ස් වැනි ගුවන් යානා බිහිවන්නේ මේ ආකාරයට. එතකොට පිස්ටන් එන්ජින් වල තියෙනවා ජාති කීපයක්. රේඩියල් එන්ජින්, එතකොට ඉන්ලයින් එන්ජින්, හොරිසොන්ටලි ඔපෝස්ට්, ඒ වගේ අපි භාවිත කරනවා. කාර්වල තියෙන්නේ, කාර්වල නෑ රේඩියල් එන්ජින්, රෝමට තියෙන ඒවා. රේඩියල් එක රෝමට තියෙන එන්ජිම, ඒක එහෙම තියෙන්නේ උලංගෙන් සීතල කරන්න. මේ ඉස්සරහට යනකොට හුලං ඇවිල්ලා එකත් ලොකු දෙයක්. එන්ජිම කාරකය වගේ වතුර අරගෙන යන්නේ, හුලගෙන් තමයි කූල් කරන්නේ. අනිත් එන්ජිනුත් හුලගෙන් තමයි, හුලගෙන මේකෙන් තමයි කූල් කරන්නේ. ඒ කූලින් අවශ්‍යයි එන්ජිම, මොකද ඇතුලේ ගින්දරපත් වෙනවා. ටර්බෝ ෆෑන් ටර්බෝ ජෙට් වලට වඩා වෙනස් වන්නේ එන්ජිමේ ඉදිරිපස අමතර විශාල පෙති සහිත ෆෑන් එකක් ඇති නිසා. ඉදිරිපස ප්‍රදේශයේ ඇති මෙම ෆෑන් එකේ ඝර්ෂණය නිසා වේගය පාලනය වීමක් සිදුවනවා. ටර්බෝ ෆෑන්ස් යනු මධ්‍යම හා දිගදුර ගුවන් යානා සඳහා ප්‍රමුඛතම එන්ජින් වර්ගයයි. ටර්බෝ ප්‍රොප් එන්ජින් ගුවන් යානා අඩු වේගයකින් ගමන් කරනවා. භාණ්ඩ හා මගී ප්‍රවාහනය සඳහාද මේවා යොදා ගන්නවා. අඩි 25,000කට වඩා අඩු උසකින් පියාසර කරන විට මේවා ප්‍රශස්ත ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙනවා. ටර්බෝ ප්‍රොප් කියන්නේ ප්‍රොපෙලර් එකක් කරකලා ඒකෙන් යන පීඩනයෙන් ගුවන් යානය ඉදිරියට යනවා. ටර්බෝ ජෙට් කියන්නේ
බැලුම් බෝලයක් පුම්බලා බැලුම් බෝලේ අතහැරියාම ඉදිරියට යනවා වගේ ජෙට් එක ඒ යන පීඩනය අරගෙන ඉදිරියට යනවා. ටර්බෝ ෆෑන් කියන එක ආවේ ළඟදී දැන් අවුරුදු 30ක් 40ක් විතර වෙනවා. ඒක ෆෑන් එක තියෙන දැන් සෑම දැන් දැන් අද තියෙන ලොකුම ගුවන් යන ඔක්කොම පාවිච්චි වෙන ටර්බෝ ෆෑන්. ඒක මොකද ඒක මේ මේ ඉන්ධන ගාක් අඩුවෙන් යන්නේ ලොකු බලයක් ගන්න පුළුවන්. ඒ ෆෑන් එක තියෙන ඇතුලේ එන්ජිම ඇතුලේ ඒකෙන් කැරකිලා දෙන වේගයට ප්‍රෙෂර් එකට පීඩනයට තමයි ගුවන් යානය ඉස්සරහට යන්නේ. ඒකේ ක්‍රියාකාරීත්වය ඔක්කොම කැරකෙන දේවල් තියෙන්නේ උඩට පල්ලෙහාට යන ඒවා නෙවෙයි. ඉතින් ඒක නිසා හුඟක් කාර්යක්ෂමයි. ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. ඒකේ තියෙන ලොකුම එක දැන් පිස්ටන් එන්ජින් ගිනියවන් හොඟා ප්‍රිපෙයාර් කරන්න ඕන. අරවා මේ අවුරුදු ගණන් දුවන්න පුළුවන් දිව රෑ. දැන් ඔය කොමර්ෂල් ගුවන් යානයක් 747 කියන්නේ බිම නැහැ. ආසියාවෙන් ඉඳලා ඇමරිකාවට යනවා, එතනින් පටව ගන්නවා, ආයේ එහාට එනවා, මෙතනින් පටව ගන්නවා, දවස් යනවා, යන එක උඩම තියෙනවා. 777 එන්ජින් එක. හරිම ජනප්‍රිය ගුවන් යාන 777 එන්ජින් එකේ තියෙන G90 එන්ජින් එක. ඒක ඩොලර් මිලියන 41.5 වගේ වෙන එක එන්ජින් එක. නමුත් ඒ 40 මිලියන් වලින් එන්ජින් දෙකක් 80 මිලියන් වලින් අරගෙන ඒගොල්ලෝ ඒ මුදල හොයනවා. දැන් මේ පිස්ටන් එන්ජින් තියෙන්නේ පොඩි ප්ලේන් වල. ඒ ප්ලේන් අඩි 3000 5000 8000 10000 වගේ තමයි යන්න පුළුවන්. මෙහාට උඩට යන්න බෑ. ජෙට් එන්ජින් එක එහෙම නෙමෙයි. ජෙට් එන්ජින් එක යන්න පුළුවන් 30000 40000 වුණා වගේ උස ප්‍රමාණයකින් යන්න පුළුවන්. ෆුල් එෆිෂන්. ඉන්ධන ගැලුමට හැතැම්ම පහ අන්න ඒ වගේ කේකේවා වෙනස් බර හැටියට. අහසේ පියාසර කරන මෙම විශාල ගුවන් යානා නඩත්තු කිරීම විශේෂිත වූ කාර්යයක්. මෙම යානාවල ගමන් කරන මගින් සහ කාර්ය මණ්ඩල ජීවිතවල සුරක්ෂිතතාව තහවුරු කළ යුතුයි. මේ නිසා ගුවන් කාර්මික ඉංජිනේරුවන්ගේ සේවය ඉතාමත්ම කාර්යක්ෂමවත් නිවැරදි ශිල්ප ඥානයට අනුවත් උපයෝගී කර ගැනීමට සිදුවනවා. මේ සඳහා විශේෂඥ පුහුණුව, වගකීම, තමන් කරන කාර්යය නිවැරදිව ඉටු කිරීම ජීවිතයේ අංගයක්සේ සලකමින් කටයුතු කළ යුතුයි. ඒ ගුවන් යානාවල රිපෙයාවලට අවශ්‍ය බඩු හුඟක් ගණන්. ඒ වගේමයි ඒක වැඩ කරන අයගේ පුහුණුව. ඒ කියන්නේ හරි පුහුණුවකින් වැඩ කරන්න ඕන මොකද ඩැමේජ් යන්න නොකරන්න. ඔබ සඳහන් කළා වගේම මෙම ගුවන් යානා වැඩිපුර තිබෙන්නේ ගුවනේ. නමුත් විවිධ පරිසරයන් සහ කාල විපර්යාස නිසා මෙම එන්ජින් වලට යම් කිසි හානියක් සිදුවන්න පුළුවන්. ඒ නිසා මේවා නිතර නඩත්තු කිරීම සිදු කළ යුතුද? ගුවන් යානයක් ගිනි කන්දක් උඩින් ගියොත් විශේෂයෙන්ම එහෙම නැත්නම් දූවිලි කුණාටුවක් අතරින් ගියොත් ඒ වැලි කියන්නේ සිලිකා. සිලිකා කියන්නේ වීදුරු. ඒ වීදුරුව යකඩවලට වඩා මේ වැදුනහම තුවාල වෙනවා. ඉතින් එන්ජින් එක සුද්ධ කරන්න අපි ඩිස්ටිල් වෝටර් එන්ජින් එක කරකවන ගම ඩිස්ටිල් වෝටර් දාලා පිසුදු කරනවා. මොකද ඒව ඇංගල්ස් පොඩ්ඩක් මේ පිටින් කියන්නේ අපි අර සමල්ලට සෑන් බ්ලාස්ටිං කරනවා. සමහර පේන් සුද්ධ කරන්න යකඩ සුද්ධ කරන්න වැලි විදලා ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඉතින් ඒවා ඒ වැදිලා නවතින ඒවා සුද්ධ කරන්න වතුර ඩිස්ටිල් වෝටර් දාලා එන්ජිම කරකෝලා එන්ජිම ක්ලීන් කරනවා. නමුත් ඒක බොහොම කලාතුරකින් වෙන වැඩක්. මේ හැම වෙලාම කරන දෙයක් නෙමෙයි එන්ජින් ක්ලීන් කරන එක. එහෙම නැත්තම් අපි ඊට වඩා කරනවා එන්ජිම. එහෙම ප්‍රශ්නයක් වුණොත් අපි එන්ජිම බලනවා මොකද්ද මේ පිට්ටලා තින්නේ කැමරාවක් දාලා ඇතුළට සම්පූර්ණ වටේ එකින් එකට එක එක බ්ලේඩ් එක ගන්න චෙක් කරලා
එහෙම ප්‍රශ්නයක් තිබුණොත් අපි බලනවා ඒ කැමරකක් දාලා ඒකේ ඇමරිකට තියෙනවා එක වනින්න පුළුවන් ඩෙප්ත් යට කොච්චර ජඹුරද කොච්චර දිග පළල කියන එක අපිට බලන්න පුළුවන් බලලා ඒක within tolerance ඒක මේ කරන්න පුළුවන් නම් ප්ලේන් එක අරිනවා ටික කාලෙකට ඒක නිතරම චෙක් කර කර ඒකට කියන බොරොස්කෝප් චෙක් කියලා ඉස්සර කාලේ එක්ස්රේ කළත් බැලුවා එතකොට දැන් අප අයිස් වැදිච්ච වෙලාවල්ලදී එක්ස්රේ කළා චෙක් කරන වෙලාව තියෙනවා ඊගාවට ටැප් ටෙස්ට් එක මම සඳහන් කරේ නැහැ ටැප් කාසියකින් ටැප් කළා බලනවා එලෝහේ වෙනසක් වෙලා තියෙනවද කියලා ඒ සද්දේ ඊට පස්සේ තමයි ඉතුරු කරන්නේ මෙතන සද්ද වෙනසක් වෙලා තියෙනවා කියන්නේ ලෝහේ වෙනසක් වෙලා තියෙනවා එක්ස්රේ කළා බලමු ඔබට දැන් පැහැදිලි ඇති අහසේ පියාසර කරන ගුවන් යානාවන්හි මොනතරම් වෙනස්කම් සහිත එන්ජින් වර්ග භාවිතා කරනවාද නැත්නම් පිහිටා තිබෙනවාද කියා. ඒ සඳහා විශේෂිත වූ නඩත්තු කටයුතු සම්පාදනය කිරීමද මොනතරම් සංකීර්ණදැයි ඔබට වැටහෙනවා ඇති.